අයිබෝවන්, අයිබෝවන්, තෙරුවන් තෙරුවන් සරණයි. සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසය සරලව පැහැදිලිව නිදහසේ සහ ඔබට හිතෙන ආකාරයට ඉගෙන ගැනීම සඳහා අවස්ථාව උදාකර දෙමින් පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව මගින් මේ පාඩම් ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ. මීට කලින් කොටස් අපි ලබා ගන්නට ලිංක් ඉදිරිපත් කරලා තියෙනවා, දාලා තියෙනවා යටින්. ඔබට පුළුවන් ඒ ලිංක් එක හරහා සියලුම පාඩම් ධර්මාචාර්ය විභාගයේ, දහම් පාසල් අවසාන විභාග ආදී විභාගවලට අදාළ පාඩම් ලබා ගන්නට පුළුවන්කම හැකියාව තිබෙනවා. අපි දහම් පාසල් අවසාන විභාගයේ ශාසන ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩමේ කොටස් දෙකක් මේ වෙද්දී සාකච්ඡා කරලා තිබෙනවා. තුන්වෙනි කොටසයි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. එසේනම් අපි බලමු තුන්වෙනි කොටසෙන් අපි සාකච්ඡා කරන්නේ මොනවද කියන එක පිළිබඳව. ශ්‍රාවක පිරිසේ වගකීම ඉටුවීම කියන කාරණය පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. ඊට කලින් අපි අපගේ නාලිකාවට ඇතුළත් වෙන්නට පුළුවන් ආකාරයන් පිළිබඳව සාකච්ඡා කරමු. ඔබට පුළුවන් අපගේ නාලිකාවට ඇතුළත් වීම සඳහා මෙන්න මේ විදිහට YouTube එකේ ටයිප් කරලා ඊට පස්සේ සර්ච් කරාට පස්සේ අපේ නාලිකාව ඉදිරිපත් කරලා තියෙන සියලු පාඩම් ඔබට දැක බලා ගන්නට පුළුවන්කම හැකියාව තිබෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි දහම් පාසල් අවසාන විභාගය සඳහා දාලා තියෙන පාඩම්. දහම් පාසල් අවසාන විභාගයේ බෞද්ධ සංස්කෘතිය, දහම් පාසල් අවසාන විභාගයේ බෞද්ධ සංස්කෘතිය පාඩම්. ඉතින් මේ අපේ නාලිකාවට ආවට පස්සේ මේ වගේ ලෝගෝ එකක් තියෙනවා, ඒක ඔබන්න. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ විදිහට හෝම්, වීඩියෝ, ප්ලේලිස්ට්, චැනල්ස් ඔය විදිහට විස්තරයක් තියෙනවා. ඒකෙන් ඔබට පුළුවන් මේ විදිහට ප්ලේලිස්ට් කියන එක තෝරගන්න. එහෙම තෝරගත්තට පස්සේ තියෙනවා දහම් පාසල් අවසාන විභාගයේ ශාසන ඉතිහාසයේ පාඩම්, දහම් පාසල් අවසාන විභාගයේ බෞද්ධ සංස්කෘතිය පාඩම්. ඊට පස්සේ තියෙනවා දහම් පාසල් අවසාන විභාගයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන කොටස. ඔය විදිහට බුද්ධ ධර්මය, එවැගේම බෞද්ධ සංස්කෘතිය, ශාසන ඉතිහාසිකයන් මේ පාඩම් සියල්ලක්ම ඔබට ලබා ගන්නට පුළුවන් අපගේ නාලිකාව තුළින්. හොඳයි, එහෙමනම් අපි පාඩමට යොමු වෙමු. අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රාවක පිරිසේ වගකීම ඉටුවීම කියන කරුණු. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා ඊළඟ කොටසේ තියෙන්නේ තවත් විස්තරයක්, විශේෂඥයන් හඳුනා ගැනීම කියන එක. බුදුරජාණන් වහන්සේ විශේෂඥයන් හඳුනා ගැනීම පිළිබඳ තොරතුරු රාශියක් අන්තර්ගත වෙනවා. නිතර විභාගවලට ප්‍රශ්න සකස් වෙන කොටස් එනිසා අපිට ගොඩක් වැදගත් වේවි. ඊට පස්සේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා ධර්ම දූත සේවාවේ විශේෂත්වය කියන කාරණාවන් පිළිබඳව. හොඳයි, ශ්‍රාවක පිරිසේ වගකීම ඉටුවීම. බුදුරදුන්ගේ උපදේශය අනුව ඒ මුල් ශ්‍රාවක පිරිස් වගකීමෙන් කටයුතු කිරීම නිසා සමකාලීන අන්‍යාගමක පැවිද්දන්ගේද ප්‍රසාදයට ලක් වූ අන්දම බෞද්ධ ග්‍රන්ථයන් වාර්තා වී ඇත. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්මදේශනාව නිමා වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69 අමතලා කරන ලද උපදේශය අනුව ලබා දුන් උපදේශ අනුව කටයුතු කරන්නට යොමු වෙන ශ්‍රාවක පිරිස. ඒ යොමු වීමත් එක්ක ඒ ශ්‍රාවක පිරිස විසින් සිද්ධ කරන්නට යෙදෙනා වූ ශාසනික කටයුතු නිසා
සමකාලින් අන්‍යාගමික පැවිද්දන්ගේ පවා ප්‍රසාදයට පත් වෙලා තියෙන ආකාරය පිළිබඳව බෞද්ධ ග්‍රන්ථයන් තුළ වාර්තා වෙලා තියෙන තොරතුරු වාර්තා වෙනවා. දිනක් අනද තෙරණුවෝ භික්ෂු පිරිසක් සමග දේවකට සොබ්බ නම් ස්ථානයකට වැඩියහ. ස්ථානය තමයි ආනන්ද හාමුදුරුවන් වැඩම කරන්නට යෙදුණු ඔබට බලා ගැනීමට පහසු වීම සඳහා මෙන්න මේ ස්ථානයේ දේවකට සොබ්බ කියන නම් ස්ථානයකට වැඩියහ. එවකට එහි විසූ සන්දක නැමැති පිරිවැජියා. පිරිවැජියාගේ නම තමයි සන්දක. සන්දක කියන පිරිවැජියා තම අතවැසි පිරිස අමතා මෙසේ පැවසීය. දේවකට සොබ්බ කියන ස්ථානයට ආනන්ද හාමුදුරන් වහන්සේ වැඩම කරන භික්ෂූන් වහන්සේලා පිරිසක් සමගින් සන්දක නැමැති පිරිවැජියා ඒ වෙලාවේදී තමන්ගේ අතවැසි පිරිසට ශ්‍රාවක පිරිසට මෙන්න මෙහෙම කියනවා. කෑ ගහන්න එපා. ශබ්ද කරන්න එපා. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකු අනද තෙරුන් එනවා. ඒ තෙරවරු නිහඬ බව, සාන්ත බව ප්‍රිය කරනවා. එබැවින් හැම කෙනෙක්ම නිස්සබ්දව සාන්තව සිටිය යුතුයි. කෑ ගහන්නට එපා, ශබ්ද කරන්නට එපා. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකු අනද තෙරුන් එනවා. ඒ තෙරවරු නිහඬ බව හා සාන්ත බව ප්‍රිය කරනවා. එබැවින් හැම කෙනෙක්ම නිස්සබ්දව සාන්තව සිටිය යුතුයි. මේ විදිහට ආනන්ද හාමුදුරුවන් වහන්සේ වැඩම කිරීම පිළිබඳව තමන්ගේ අතවැසි පිරිසට අවවාද කරන්නේ සන්දක කියන පිරිවැජියා. ඉතින් මේ පිරිවැජියා කරන ප්‍රකාශය තුළින් පැහැදිලි වෙනවා බෞද්ධ ශ්‍රාවකීන් වහන්සේලා කොයි වගේ ප්‍රශංසාවට ලක් වෙලා තියෙනවද කියන කාරණය පිළිබඳව. මේ ප්‍රකාශය තුළින් ඒ බව හොඳින් කියවෙනවා. ඔබට පුළුවන් ටික වෙලාවක් අරගෙන මේ අවශ්‍ය කරන දේවල් පාඩම් කරගන්නට. කෑ ගහන්නට එපා, ශබ්ද කරන්නට එපා. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකු අනද තෙරුන් නෙනවා. ඒ තෙරවරු නිහඬ බව, සාන්ත බව ප්‍රිය කරනවා. බැවින් හැම කෙනෙක්ම නිස්සබ්දව සාන්තව සිටිය යුතුයි. මේ වගේ උද්දෘත පාඩ අනිවාර්යයෙන්ම අපිට තියෙන්නට වෙනවා හොඳ අර්ථාන්විත පිළිතුරක් ගොඩනගා ගැනීම සඳහා. කොයි විදිහටද බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා අන්‍යාගමිකයින් අතර ප්‍රශංසාවට ලක් වෙලා තිබුණේ කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට ඒ වගේ උද්දෘත පාඨ යොදා ගනිමින් පිළිතුරු සපයන්නට සිදු වේවි. එවැනි තොරතුරු වලින් හෙළිවන්නේ මා ශ්‍රාවකයන් වහන්සේ සිය වගකීම මැනවින් ඉටු කිරීමට අවශ්‍ය මහජන ප්‍රසාදය ලැබීමට සුදුසුව සිටි බවයි. පළවෙනි කාරණය තමයි ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වෙන ශ්‍රාවකින් වහන්සේලාගේ මහජන ප්‍රසාදය ලබා ගැනීම. මහජන ප්‍රසාදය තිබුණට පස්සේ ඒ ප්‍රකාශය නැවතත් අපි බලමු. ඒ තෙරවරු නිහඬ බව, සාන්ත බව ප්‍රිය කරනවා. නිහඬ බව, සාන්ත බව කියන දේවල් නැතිව ධර්මයේ දේශනා කළා ගැඹුරු දහම් කාරණාවන් අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් අනිවාර්යයෙන්ම ශ්‍රාවකීන් වහන්සේලා පිළිබඳවයි මෙතනදී කතා වෙන්නේ, සාකච්ඡා වෙන්නේ. ඒ ප්‍රකාශයෙන්ම පැහැදිලි වෙනවා ශ්‍රාවකීන් වහන්සේලා තමන්ගේ යුතුකම කොයිතරම් දුරට තමන්ගේ වගකීම ඉටු කරලා තියෙනවද කියන එක පිළිබඳව. හොඳයි, ඊළඟට අපි බලමු විශේෂඥයන් හඳුනා ගැනීම. ශාසන ඉතිහාසයේ පොතේ වැදගත් වෙන අවස්ථාවක්, නිතර ප්‍රශ්නවලට තොරතුරු අරගන්න කොටසක්, ප්‍රශ්න සකස් වෙන කොටසක්. මේ විශේෂඥයන් හඳුනා ගැනීම කියන කොටස බුදුරදුන් ආරම්භ කළ ධර්මදූත මෙහෙය සාර්ථකව කරගෙන යාම සඳහා අවශ්‍ය පරිදි තම ශ්‍රාවකයන් සංවිධානය කිරීමටද උන්වහන්සේ කල්පනා කළහ. බුදුරදුන් ආරම්භ කළ ධර්මදූත මෙහෙය සාර්ථකව කරගෙන යාම සඳහා අවශ්‍ය පරිදි තම ශ්‍රාවකයන් සංවිධානය කිරීමටද උන්වහන්සේ කල්පනා කළහ. බුදුරජාණන් වහන්සේ ආරම්භ කරපු ධර්මදූත සේවාව සාර්ථක විදිහට ඉදිරියට සිද්ධ කරගෙන යාම සඳහා අවශ්‍ය විදිහට තමන්ගේ ශ්‍රාවක පිරිස සංවිධානය කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා.
විශේෂයෙන්ම එක් අංශවල විශේෂඥතාවන් ඇති ශ්‍රාවකයන් හඳුනාගෙන ඔවුනට යම් යම් වගකීම් පැවරුවා. මේ විදිහට තමන් ආරම්භ කරපු ධර්ම ප්‍රචාරක කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රාවකින් වහන්සේලා සංවිධානය කරගත යුතුයි කියලා කල්පනා කරන බුදුරජාණන් වහන්සේ පළවෙනීටම කරන්නේ විශේෂයෙන්ම එක් එක් අංශවල විශේෂඥතාවන් ඇති ශ්‍රාවකින් හඳුනා ගැනීම. එක එක ශ්‍රාවකින් වහන්සේලාට තිබුණේ එක එක විදිහේ හැකියාවන්. ඒ තිබුණු එක එක විදිහේ හැකියාවන් බුදුරජාණන් වහන්සේ පළමු කොටම හඳුනා ගන්නවා. බොහෝ පැරණිතම ශ්‍රාවකයන් වහන්සේ හැටියට අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ද. ඔන්න අපෙන් කෙටි ප්‍රශ්නවලදී මේ තොරතුරු ඇතුළත් කරලා අහනව ප්‍රශ්න. ඒ නිසා හොඳින් මතක තබා ගන්න. බොහෝ පැරණිතම ශ්‍රාවකයන් වහන්සේ හැටියට. එහෙම නැත්නම් සමහර විට එන්න පුළුවන් චිර රාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් වූ භික්ෂූන් වහන්සේ වන්නේ කියලා අපෙන් ප්‍රශ්නේ අහන්න පුළුවන්. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ පළවෙනියටම පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේ බොහෝ පැරණිතම ශ්‍රාවකින් වහන්සේ බවට පත්ුනේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. පළමු භික්ෂූන් වහන්සේ බවට පත් වෙන්නේ බුද්ධ ශ්‍රාවකයා බවට පත් වෙන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. මහා නුවණැති ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානයට පත් වෙන්නේ සැරියුත් මහරහතන් වහන්සේ. මේ විශේෂඥ තා තිබුණු අය හඳුනාගත් ආකාරය. මහා නුවණැති ශ්‍රාවකයන් අතර සැරියුත් මහරහතන් වහන්සේ අග්‍රස්ථානයට පත් වෙනවා. එර්දිමතුන් අතර මුගලන් මහරහතන් වහන්සේ. දුතාංග ධාරීන් අතර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තෙරුන් වහන්සේ. දිවස් ඇත්තවුන් අතර අනුරුද්ධ තෙරුන් වහන්සේ. මිහිරි කටහඬ ඇත්තවුන් අතර ලකුණ්ඨක බද්දිය තෙරුන් වහන්සේ. සීහනාද කරන්නන් අතර පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ තෙරුන් වහන්සේ. ධර්ම කථිකයන් අතර මන්තානිපුත්ත මහරහතන් වහන්සේ. සැකවින් කියූ දෙය විස්තර කර දෙන්නන් අතර මහා කාත්‍යායන තෙරුන් වහන්සේ. මනෝමය රූපමවන භික්ෂුන් අතර චුල්ලපන්තක තෙරුන් වහන්සේ. අරූපධ්‍යානයෙහි දක්ෂ භික්ෂූන් අතර මහා පන්තක තෙරුන් වහන්සේ. ආරද්ධ විරිය ඇත්තවුන් අතර සෝන තෙරුන් වහන්සේ. ප්‍රියවචන ඇත්තවුන් අතර කුටිකන්නතිස්ස තෙරුන් වහන්සේ. සම්පූර්ණ වැටහීම් ඇත්තවුන් අතර වංගීස තෙරුන් වහන්සේ. ඊට පස්සේ විචිත්‍ර කතිකයන් අතර කුමාරකස්සප තෙරුන් වහන්සේ. විචිත්‍ර ධර්ම කතික භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ කුමාරකස්සප තෙරුන් වහන්සේ. බහුශ්‍රුතයන් ප්‍රඥාවන්තයන් හා ධාරණ ශක්තිය ඇත්තවුන් අතර ආනන්ද තෙරුන් වහන්සේ. බහුශ්‍රුතයන් ප්‍රඥාවන්තයන් හා ධාරණ ශක්තිය ඇත්තවුන් අගතනතුරු තුනක් තිබුණා. බහුශ්‍රුත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ප්‍රඥාවන්තයන් හා ධාරණ ශක්තිය ඇත්තවුන් අතර කියන මේ තනතුරු ආනන්ද හාමුදුරුවන්ට ලැබිලා තිබුණු තනතුරු. විනයදරයන් අතර උපාලි තෙරුන් වහන්සේ. ඔය විදිහට එක එක අංශවල විශේෂඥතාවයන් දක්වපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් හඳුනාගත්තා. නැවත නැවත මේ වීඩියෝ පාඩම බලන්න. එතකොට ඔබට මතක තබා ගන්නට ලේසි වේවි, පහසු වේවි. එක එක තනතුරු ලැබිලා තිබුණු භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම කෙටි ප්‍රශ්නවලදී ඒ වගේම ප්‍රශ්නවලදී අපිට මේ කොටසෙන් බොහෝ ප්‍රශ්න සකස් වෙන කොටසක්. ඒ නිසා අවධානය හොඳින් යොමු කරලා පාඩම් අධ්‍යයනයට යොමු වෙන්නට කියලා ඔබට මතක් කරනවා. ආදිවාසීන් ඒ තෙරවරුන්ගේ විශේෂතා අවබෝධ කොටගෙන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට වගකීම් පැවරුවා. ඒ විදිහට අපි මුලින් කිව්වා වගේ එක එක විශේෂතා එක එක හැකියාවන් තෝරගෙන උන්වහන්සේ කරන්නේ උන්වහන්සේලාට එක එක විදිහේ වගකීම් පවරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත සේවාවේ කැපී පෙනෙන තවත් ලක්ෂණයකි.
බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත සේවාවේ කැපීපෙන ලක්ෂණයක් බවට පත් වුණා. උන්වහන්සේ පමණක් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වුණේ නැහැ. එක එක විශේෂතා තිබුණු අයගේ විශේෂතා හඳුනාගෙන ඒ භික්ෂුන් වහන්සේලාට එක එක විදිහේ වගකීම් පැවරුවා. ඒකත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතුවල පැවතුනා වූ සුවිශේෂිත වූ ලක්ෂණයක් ගුණයක් විදිහට සාකච්ඡා කරන්නට පුළුවන්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසේම විවිධ දක්ෂතා විශේෂතා දැක් වූ පිරිස හඳුනාගෙන ඒ අයට යම් යම් තනතුරු ප්‍රදානය කිරීම නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත මෙහෙය වඩාත් ඵලදායක විය. අපි කතා කළේ භික්ෂුන් වහන්සේලාට තනතුරු හම්බ වෙච්ච අවස්ථාවන් ගැන විතරයි. භික්ෂුණීන් වහන්සේලාට ඒ වගේම ගිහි ශ්‍රාවිකා පිරිස් අතර තිබුණු චිත්ත ගෘහපතියා වගේ ගිහි පිරිස් අනේ පිරිස් සිටුතුමා ඒ වගේම විසාකාව මේ වගේ විශේෂතා තිබුණු අයව හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ ඒ අයට එක එක තනතුරු එක එක විශේෂතා ලබා දුන්න විශේෂ අවස්ථාවන් ලබා දුන්න භික්ෂුණීන් වහන්සේලාටත් එහෙමයි. කේමාතෙරුන් තෙරණිය, උපලවන්නා තෙරණිය, පටාචාරා තෙරණිය, ප්‍රජාපති තෙරණිය මේ විදිහට තෙරණින් වහන්සේලාටත් විශේෂතා හඳුනාගෙන විවිධාකාර වූ වගකීම් පවරලා තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත කාර්ය සාර්ථක වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ලබා දුන් තනතුරු විශේෂතා හඳුනාගෙන ලබා දුන් තනතුරු කොයිතරම් දුරට හේතුවක් වීද? බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත කාර්ය සාර්ථක වූයේ විශේෂතා සහිත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස හඳුනාගෙන ඒ ඒ අයට වගකීම් පැවරීමේ ප්‍රතිඵලයක් ලෙසයි සනාථ කරන්න, ඒ පිළිබඳව තොරතුරු දක්වන්න, පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් අපට එන්නට පුළුවන්කම තියෙන ඒ වගේ අවස්ථාවක් ආවොත් මේ තොරතුරු සම්බන්ධ කරගෙන මේ සඳහා පිළිතුරු ගොඩනගන්නට වෙනවා. ධර්මදූත සේවාවේ විශේෂත්වය. බුදුරජාණන් වහන්සේ සිදු කරන ලද ධර්මදූත සේවාවේ විශේෂත්වයේ සුවිශේෂත්වය. බුදුරදුන්ගේ ධර්මදූත සේවාව නව මගක් ගත්තකි. බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත සේවාව අලුත් මාර්ගයක්. එහෙම නැත්නම් අලුත්ම ක්‍රමවේදයක් විදිහට තමයි ಭಾರತයේ තුල ක්‍රියාත්මක වුනේ. මීට පෙර දඹදිව ප්‍රචාරය වූ ආගමික අදහස් තර්කය පදනම් කොට සකස් වූ ඒවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ಭಾರತයේ තිබුණු ආගමික අදහස් ගොඩක්ම තර්කය පදනම් කරගත්තේ ඒවා. බුදුරදුන් ඉදිරිපත් කළ දර්ශනීය අතක්කාවචර විය තර්කයෙන් ගොදුරු කරගත හැකි ඉගැන්වීමක් නෙවෙයි. තර්කයට ගොදුරු වෙන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව විශේෂ මුහුණුවරක් ගත්ත ඉගැන්වීමක් කියලා කිව්වා. මොකක් දේ විශේෂත්වය? බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ දර්ශනය අතක්කා වචර තර්කයට ගෝචර නොවන ඉගැන්වීමක්. තර්කය මගින් සාක්ෂාත් කරගත යුතු දහමක් නෙවෙයි කියන අර්ථය. අතක්කා වචර යන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අන්‍යාගමික ඉගැන්වීම් වලට වඩා සුවිශේෂත්වයක් දක්වයි. ඒ සුවිශේෂත්වය නම් අතක්කා වචර වීමයි. අතක්කා වචර යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපිට පිළිතුර ලියන්නට වෙනවා. පිළිතුර ඉදිරිපත් කරන්න වෙනවා. අතක්කා වචර කියන්නේ තර්කයට හසු නොවන, තර්කයට ගොදුරු කරගත නොහැකි කියන ඉගැන්වීම. පණ්ඩිත වේදනීය වූ උන්වහන්සේගේ ධර්මය තම තමා විසින් ස්වාධීන නුවණින් අවබෝධ කළ යුතු විය. පණ්ඩිත වේදනීයයි අතක්කා වචරයි පණ්ඩිත වේදනීයයි පණ්ඩිතයන් විසින් දැනගත යුතුයි. පණ්ඩිත වේදනීය කියන්නේ පණ්ඩිතයන් විසින් දැනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත ධර්මයේ පවතිනා වූ විශේෂිත ලක්ෂණ දෙකක් විදිහට අපිට මේ දෙක දක්වන්න පුළුවන්. අතක්කා වචර භාවයේ සහ පණ්ඩිත වේදනීය කියන ලක්ෂණ දෙක.
අන්සමයවාදීන් කියන්නේ අනිත් ආගමික ඉගැන්වීම්. සමය කියන්නේ ආගම කියන එක. රට දැය සමය කියන තැන සමය කියන්නේ ආගමික ඉගැන්වීම් කියන එක. ආගම කියන එක අනිත් ආගමික ඉගැන්වීම්. බුදුදහම හැරෙන්නට තවත් ආගමික ඉගැන්වීම් තිබුණා. වාදීන්ගේ ප්‍රධාන අරමුණ වූයේ වාද විවාද කරමින් උග්‍ර තපස් ක්‍රම අනුගමනය කරමින් මෝක්ෂ මාර්ගය පෙන්වා දීමයි. උග්‍ර විදිහට තපස් තාපස චර්යාවන් ගිනි පිදීම්, ජල පාරිශුද්ධිය, උදක පාරිශුද්ධිය මේ වගේ විවිධාකාරයේ තාපස චර්යාවන් අනුගමනය කරමින් මෝක්ෂය පෙන්වා දීම තමයි ගොඩක් ආගමික ඉගැන්වීම්වල අරමුණ බවට පත් උනේ. ඔවුහු මිනිසාගේ හා සමාජයේ පැවති දුක් කම්කටොළු ගැනත් ඒවා නැති කිරීමට ගත යුතු පිළියම් ගැනත් නොසිතූහ. මේ පිරිස් ආගමිකමය වශයෙන් මෝක්ෂයක් ලබා ගැනීම සඳහා මොනයම් ආකාරයෙන් හෝ කටයුතු කළ යුතුයි කියලා විවිධාකාරී ආගමික ඉගැන්වීම් ඉදිරිපත් කළා. හැබැයි ඔවුහු මිනිසාගේ හා සමාජයේ පැවති දුක් කම්කටොළු ගැනත් ඒවා නැති කිරීමට ගත යුතු පිළියම් ගැනත් හිතුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ගැනමයි හිතුවේ. මිනිසාගේ හා සමාජයේ පැවතිච්ච දුක්ඛම් කටළු දුක දුක්ඛාර්ය සත්‍ය යටතේ බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින් ලෝකයට හෙළි කළා. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දූත මෙහිය සකස් වූයේ මිනිසාගේ ජීවත් වීමත් මෝක්ෂ මාර්ගයත් යන දෙකම ඵලදායී වන අන්දමින්ය. මිනිසාගේ ජීවිතය යහපත් විදිහට ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන උපදේශ රාශියක් සමගින්ම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව තුළ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ අන්තර්ගත වුණා මෝක්ෂ මාර්ගය. මිනිසාගේ ජීවත් වීම පිළිබඳව මිනිසාගේ ජීවිතයේ සාර්ථකත්වය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීමත් මෝක්ෂ මාර්ගයත් කියන දෙකම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ අන්තර්ගත වුණා. ඒකයි සුවිශේෂත්වය බවට පත් වෙන්නේ. එහෙනම් අපි මේ කතා කළේ දහම් පාසල් අවසාන විභාගයට අදාළ පාඩම් හා ප්‍රශ්නෝත්තර ශාසන ඉතිහාසයේ පළවෙනි පාඩමේ තුන්වෙනි කොටස. අපි කතා කළා මේ වෙද්දි ශ්‍රාවක පිරිසේ වගකීම ඉටු වීම කොයිතරම් දුරට සාර්ථක වෙලා තියෙනවද කියන එක පිළිබඳ උදාහරණයක් සඳක නැමැති පිරිවැජ්ජා කරන ප්‍රකාශය සම්බන්ධ කරගෙන කතා කළා. විශේෂඥයන් හඳුනා ගැනීම, විශේෂඥයන් හඳුනාගෙන ඒ අයට නොයෙක් වගකීම් පැවරීම නිසා ධර්ම දූත සේවාව ධර්ම ප්‍රචාරක කටයුතු කොයිතරම් දුරට සාර්ථක වුණාද කියන එකත් කතා කළා. ඊට පස්සේ අපි කතා කළේ ධර්ම දූත සේවාවේ විශේෂත්වේ. ඒ කාලේ පැවතුණු ආගමික සමයවාදීන් සිදු කරපු ආගමික මෙහෙවර සහ බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම දූත සේවාව මඟින් අවධානය යොමු කරපු අංශ පිළිබඳව ඒ හැම දෙයක් පිළිබඳවම අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් මේ කොටස් වලින් ඔබට විවිධාකාරයෙන් ප්‍රශ්න නිර්මාණය වෙන්නට පුළුවන්කම තියෙනවා. ධර්ම දූත සේවාවේ සුවිශේෂත්වය අන්‍ය ආගමික ඉගැන්වීම් වලින් වෙනස් වන්නේ බුදුරජාණන් වහන්සේ දුක සමාජයේ පැවතුණා වූ දුක්ඛම් කටළු කෙරෙහි අවධානය යොමු කරමින් ඒ දුක්ඛම් කටළු ඇතිවීම සඳහා බලපාන්නා වූ හේතු, එවගේ මේ දුක්ඛම් කටළු නැති කර ගැනීම සඳහා පුද්ගලයා විසින් මොනවද කළ යුත්තේ කියන කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ධර්මයේ දේශනා කරපු නිසායි කියලා අහලා අපෙන් ඒ පිළිබඳව පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්කම තියෙනවා. දහම් පාසල අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර ශාසන ඉතිහාසයේ පළවෙනි පාඩමේ තුන්වෙනි කොටස අපි සාකච්ඡා කළේ. අනිකුත් පාඩම් වලට අදාළ ලින්ක් පහතින් දක්වලා තියෙනවා, දාලා තියෙනවා. ඒ හරහා ගිහිල්ලා ඔබට පුළුවන් අවශ්‍ය කරන පාඩම් සියල්ලක්ම ලබාගෙන නැවත නැවත අධ්‍යයනය කරමින් දහම් පාසල් අවසාන විභාගයේ D4ක් ලබාගෙන, D සාමාර්ථ 4ක් ලබාගෙන ඉතාමත් උසස් විදිහට සමත් වෙන්නට ඔබට පුළුවන්කම තියෙනවා. එසේනම් මේ සඳහා ඔබට ශක්තිය ලැබෙන්නට, දැනුම වර්ධනය කර ගැනීම සඳහා අපගේ නාලිකාව සමග එකතු වෙන්නට, අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නට කියලා ඔබට සිහිපත් කරමින්, බෙල් අයිකන් එකත් ඔබන්නට කියන මතක් කිරීම කරමින් අපි පාඩමෙන් සමුගන්නවා.
ඔබට තෙරුවන් සරණයි. හැකි ඉක්මනින් හතරවෙනි කොටස අපි ඔබට